බඩු හිගයි මිනිසු පෝලිං වල ජුබිලි කණුවලඟ ජනාධිපති යනකොට මොකද කරේ හූ කිව්වා පොලිසිය වීර ක්‍රියාවක් කරා වහාම ඇවිල්ලා කඩේ වැහුවා කඩේ දින ගන්න පොලිමේ ඉන්න කට්ටිය දැන් නියම වැඩේ පොලිං තියෙන තැන් වල කඩ වහන්න ඕනේ ළඟට දැන් එතන ජුබිලි කණ හන්දිය නමුත් දැන් මොකද්ද කියන්නේ දෙන්න හූ කියපු හන්දිය මේ ජනතාව නැගිටලා ආණ්ඩුවට එරෙහිව පෙළ ගැහිලා පරණ තිබුණේවත් පැත්තකට දාලා අලුතෙන් එකතු වෙමින් ඉස්සරහට එනකොට බැසිල් රාජපක්ෂ මහත්තයවල මරුවඩ කරයියේ නේ මොකද කරේ ජනතාවට සල්ලි බෙදනවා ජනතාවට සල්ලි බෙදනවා දැන් මීට කීප මාසයකට කලින් ගෙනව අයවැය जनता සල්ලි අතට ආවට ඔයගොල්ලන්ට ගන්න බඩු නෑ මතක තියාගන්න. අපි අර කඩවල වලට යනකොට කඩේ ව්‍යාපාරික මහත්තුරු අපිට කිව්වේ බඩු හිගයි මිල වැඩි. එකම බාණ්ඩෙ පෙන්නුවා. පහුගිය මාස 3ක් මෙන්න බිල. ඊළඟ මෙන්න බිල වැඩි. ඊළඟ බිල මෙන්න. ඊළඟට කිව්ව මොකද්ද? ඊළඟ පාර එනකොටත් වැඩි වෙනවා කියලා මේ පාරම කියලා ගියාලු. හරි කඩේට බඩු දාන්න එන කට්ටිය ලොරි වලින් එනවනේ ඒජන්සි එනවනේ බඩු දාන්න මේ බඩු මිල වැඩි වීම මීට කලින් ලංකාවේ වෙලා තියෙනවා හැබැයි මෙහෙම වෙලා නැහැ ගිය මාසෙත් වැඩි වුණා ඊට කලින් මාසෙත් වැඩි වුණා ඊට කලින් මාසෙත් වැඩි වුණා ඊට කලින් මාසෙත් වැඩි වුණා වැඩි වෙවි වැඩි වෙවි වැඩි වෙවි එනවා වැඩි වීම නතර වෙලා නැහැ දැන් කොහෙද මේක නතර වෙන්නේ නතර වෙන දන්න බැසිල් රාජපක්ෂ දන්නේ නැහැ ගෝඨාභය රාජපක්ෂ දන්නේ නැහැ කවුරුත් දන්නේ නැහැ කොතන නතර වෙන්නේ කියලා ඒකයි මෙතන තියෙන භයානකම බරපතලකම බඩු මිල වැඩි වෙනවා ආයි අවුරුද්දක් හමාරක් මාස 6ක් හරි කීයක් හරි මේ බාණ්ඩ මිල එකතන පවතිනවා දැන් වෙලා තියෙන එකතන පැවතීමක් නැහැ මේක යනවා 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 ඉවරයක් නැහැ බඩු හිගයි මිනිසු පෝලිං වල ජුබිලි කණුව ළඟ ජනාධිපති යනකොට මොකද කරේ හූ කිව්වා පොලිසිය වීර ක්‍රියාවක් කරා වහාම ඇවිල්ලා කඩේ වැහුවා කඩේ දින ගන්න පොලිමේ ඉන්න කට්ටිය දැන් නියම වැඩේ පොලිං තියෙන තැන් වල කඩ වහන්න ඕනේ ළඟට දැන් එතන ජුබිලි කණ හන්දිය නමුත් දැන් මොකද්ද කියන්නේ දෙන්න හූ කියපු හන්දිය राजपक्ष මේ හදිස්සිය හනික ශනික සල්ලි බෙදන්න මතක් උනේ දැන් ඒගොල්ලන්ට බෙදන්න තියෙන්නේ සල්ලි විතරයි බෙදන්න තියෙන්නේ අර බියගම තියෙන ෆැක්ටරියක් ඒකේ අච්චු ගන්න පුළුවන් ජනතාවට සල්ලි බෙදුවට නිෂ්පාදනය මොකද වෙන්නේ දවසින් දවස කඩාගෙන වැටෙනවා පිටරටින් ගෙන්නන්න තියෙන බාණ්ඩ ටික දවසින් දවස ඩොලර් රැඳී ඉඳ අඩු වෙනවා එතරම් මොකද වෙන්නේ අපිට අන්තිමට පාන් ගෙඩියක් ගන්න wheel barrel එක සල්ලි ගෙනියන්න වෙනවා එදා වෙන්නේ දැන් අපි මෙහෙම යනකොට ඔය පොඩි සභාවල සාකච්ඡා කරන මේව රැස්වීම කියලා තියෙනනේ ඔබතුමාලගේ අදහස් කියන්න කියන්නේ මේ ආන එක අදහස මං කියන්න ඊය ඇව්ව මහවත්තේ හරි මහවත්තේ කොහෙද මේ කුණ්ඩසාලාසනේ හරි ඇතිද කියන කාරණා
छंद किला मेघल्लो मुनारी महत्य बेदाइद हम मगे की कथा किला बेदाइद मंग बेद पीटी बेदन बोलो अंत बै पीटी के डॉलर रोन नहीं बोलो बै तेल बेदन बोलो अंत बै तेल के डॉलर रोन डॉलर बेदा इन बै किरीपीट बेदन बोलो अंत बै खासी पुपे दान बोलो अंत एक बै खासी पुपे रहने सीन ही होना ईस्ट होना ये बात क्या निपट रही एक बै मुनाद बेदन बोलो बैसिल राज पक्ष लड़ा गोटा बे राज पक्ष लड़ा बेदन नहीं दूर ने जनता और मुनाद पंदा है खोला वितराई है बै पंदा है खोला में दुआ डे विलंत बोलने की इल्ला गन्न देवल ने ताम यंत्र चुटा तीरो राजपक्ष प्रमाद वेडी मेरा हुरा डॉलर टीका मंगोल मंगोल्ला काल एक दंपत कर पणत सम्मत कर ए डॉलर आपहु मुनाकर सूद कर पणत सम्मत कर डॉलर तीन पार्लिमेंट पणतक सम्मत कर संघवागे इन डॉलर आंडोड़ दिन्न रजेड़ दिन्न ओगोलंगे नम हेलिक अंटे नीत्यानुकूल प्रश्न कदिवे ने एम पणता कोणवेन्नेम साले तीन सानी आंड पीलियर तीन पाऊ के काले दुलाटो दम मिथन प्रश्न मेकने दम बल मिथन दमे फैन के रखे लाइट दाल तीन लाइट पील गेवन अद आंड गील दीन गान गेवन दंगोतर वाहन तीन वाहन तेल गहन आंड कील तीन गांड तेल गहन अद अपिटोन गांड गहगा आंड कील तीन गांड खड़े परीपुटी गण आंड कील तीन गांड बदगेवन आनी जनता वरदे जनता आंड कील गांड कर तीन बस के आंड कीन गांड कोई आंड कीन गांड तीवील के आंड कीन गांड डीजल टीका आंडू की गाने जनता गिवन हेमदेम गिवल तीन जनता मेरे वर दें बांडागर आनवा इलाट डोलर नएगत्ता बांडागर आवा आधार गत्ता बांडागर आवा दईगोल कल्पना कर बांडागर रटक पालक शुद्ध करना एक मंकोलना एक नास्तिकरण बांडागार नास्तिकरण मंकोल्ला कण रटक लोके कोहेद हदल तीन के बुलवण कौर हदन बे हदन बे तम अभी काले से की किया दें जनता वनकट अभी किया जनता वीटा उदुगान कलिंग अभी किया हुआ अभी टकी अंतिम दस मंको इन अनिवार्य इन या इन तरव तव तव मुखदे अरे तव तेर मुद तेरे ताम मुले हर ताम तरीने इंड दश्न मेतनी जनता आंड पीटो गो वगेम हरी इकमंड कर
මුන්තව අවුරුද්දක් හිටියොත් රටේ සම්පත් එකක් ඉවරයි. අහවල් එකක් ඉවරයි. බැංකු ටිකක් විකුණයි. කරගන්න බෑ. හැමදේම විකුණයි. එහෙනම් දැන් ජනතාව ආයි අහනවා අපේ මොකද්ද? අවුරුදු 3ක් ඉන්න ඕනද? මාර වැඩක් නේ. කියලා. ඉතින් අවුරුදු 3ක් ඉන්න ඕනේ නැහැ. අවුරුදු 3ක් ඉන්න ඕනේ නැහැ. මේ පාර්ලිමේන්තුව පාර්ලිමේන්තුවටම පුළුවන් ඕනෑම වෙලාවක විසුරුවන්න. දැන් සුසිර ප්‍රේමජයන්ත මහත්තයත් එළියට දාලා නේද? අද නිවුස් එකක් ආවා. මගෙන් ජනමාධ්‍ය කතා කර කර ඇව්වා. මම නම් ඔගේ නිවුස් එකවත් හෙව්වේ නැහැ. ඇත්තද නැත්තද කියලා. වාහනේ දාලා යනවා මේ ප්‍රීවිල් එකේ. මාධ්‍ය කීපයක් මගෙන් ඇව්වා. මොකද මේ ගැන කියන්නේ කියලා. මං කෝ එක එක කෙනා එක එකව කියන කේ වෙන වෙන ಜಾති වලට අපි මේ පක්ෂ තීරණ ගන්න නැහැ. ඒ වට එක එකව කියන්නේ. මට නම් ওই වෙච්ච දේ සත පහකවත් වැඩක් නැහැ කියලා මං කිව්වා. සත පහකවත් වැඩගත් වැඩක් ඇති ගන්න නෙමෙයි කියලා කිව්වා. ඔය පැත්තෙන් මේ පැත්තට පණිනේවා මේ පැත්තෙන් ඒ පැත්තට පණිනේවා නැව් ගින්නනකොට මීයෝ එනවා අපි දැකලා නැද්ද? මේ රටේ මිනිස්සු. මේ ඕන තරම් දැකලා තියෙනවා. කතාවකුත් තියන්නේ ගිල නැව් මීයෝ පණිනවා කියලා. එහෙමනේ තියෙන්නේ. ඉතින් ඕක තව වෙනවා. ඔය පටන් ගත්තා විතරයි. තව සිද්ධ වෙනවා. ඉතින් මම කියාගෙන ආවේ අපි මහනුවර දැන් කණ්ඩායම දාන එළියට. හැබැයි එතනින් පස්සේ අපිට තියෙන වගකීමක් ඒ වගකීම තමයි අපි ගමේ ජාතික ජන බලවේගයේ සංවිධානය ගොඩනගන්න ඕන. දැන් මේ ජනතාව ආවට ජන මතයක් තිබ්බට ජන බලයක් නැහැ තාම. ජන මතයක් විතරයි තියෙන්නේ. ඒක ජන බලයක් වෙන්නේ කොහොම වුණොත්ද? ගම තුල සංවිධානය වුණොත් තමයි බලයක් එන්නේ. ඒ බලය ඕනේ ඇයි? ජනතාව තීරණය කරනවා නම් තව ටික දවසකින් පාර්ලිමේන්තුව විසුරුවලා ජනතාවට තමන් කැමති ආණ්ඩුවක් පත් කරගන්න අවස්ථාව දීපල්ලා කියලා කෑ ගහන තැනකට මේ රට යන තැනකට එනවා නම් ඒ සංවිධානාත්මක බලය ඕන. මෙතන සභාවේ කවුරු හරි කල්පනා කරනවා නම් තව අවුරුදු 3ක් ගියොත් මේක මොනවා වෙයිද? මේක ඊට කලින් වෙනස් කරන්න ඕන. එහෙනම් වෙනස් කරන්න තියෙන මොකද්ද? අපි පාලකයන්ට කියන්න වෙනවා මොකද්ද? ජනතාවට අවස්ථාවක් දෙන්න තමන් කැමති ආණ්ඩුවක් අලුතින් පත් කරගන්න.